දැන් ඔය සාහිත්‍යයේ තිබෙනවා රොමැන්ටික් වාදය කියලා එකක්. මේක රොමැන්ස් කියන වචනෙන් බිඳලා වෙල හැදෙන්නේ මේක යම් ආකාරයකට අදි సౌందర్యවාදය. මනෝලෝක දැන් අපි ගමු උත්තර ಭಾರತೀಯ චිත්‍රපටයක් ගන්න. දැන් මේ චිත්‍රපටයේ තිබෙන්නේ සුන්දර මනෝලෝක. කෝච්චි රාජේෂ් කන්න යනවා. නැ කෝච්චි සර්මිලා තාගුර යනවා. ජිප්පිකේ රාජේෂ් කන්න යනවා. රේල් පාරයි කෝච්චි පාරයි යා වෙනවා. ජිප්පිකේ දැන් රාජේෂ් කන්නත් සින්දුවක් කියනවා. සර්මිලා තාගුර ජනේලෙන් බලාගෙන ඉනවා. කෝච්චි සද්ද කොච්චර තිබ්බත් සින්දුව සර්මිලාට ඇහෙනවා. මේ මේක තමයි රොමෙන් රොමෙන්ස් කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඒත් එක එනවා වචන. ඒ වචන දැන් අපි මේ මධ්‍යකාලීන කවි ඔපී බියල්ස් පෙරර මහත්මයා මීමන ප්‍රේමතිලකල මේවා දැප්තා අර මිහිරිය මැණික් සුදු ඒ වගේ ඒවා. ඊට පස්සේ ඒගොල්ලෝ කාව්‍ය ලෝකයට ගෙනාවා අහස වලාකුළු දේදුණු තරු. දැන් මේවා මේවගෙන් අදහස් පිරෙව්වා. අදහස් පිරෙව්වා. ඒවා මේ අපේ ගීතයට ඉතා පහසුවෙන් ආවා. ඒවා හරි ලස්සනයි. ඒවා ප්‍රේම ගීත හරියට ජනප්‍රියනවා දැන්. මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය විතටයි. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ඔබ විඳලා නැද්ද මන් දන්නේ. ඔබේ තරුණ කාලේ SMS ගැවලක අපි හොඳට ලියලා තියෙනවා. ඔබ සිහි කර කර අපි සංක්‍රාන්ති සමයේ සංක්‍රාන්ති දෙකම කරා නේද. දැන් එහෙමනේ කියන්නේ පියාපත්සලා මම ඔබ සොයා එමි රැයි නවා තැන මගේ ඔබ හද තුලයි සුඳුරි. පස්සේ මේක වවුලෙකුගේ ප්‍රේම ගීතයක් බවට පත් වුණා. මොකද රාත්‍රියේ පියාපත්සලා එනි වවුලු මේ. නමුත් ඒ වගේ තිබුණ හරි ලස්සන. ඒක තමයි මේ ගීතයේ තියෙන රොමැන්ටික් පැත්ත. දැන් මේකත් එහෙමයි කෙලින්ම ප්‍රේම ගීත කියනවා. මේක තරුණයෙකුගේ තියෙන මනෝලෝකයක්. සුන්දරත්වයෙන් පිරි සුඳුරුම සිහිනේ නෙද්දකින් අරන් එනු මැන සඳ පහනි. මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැකගන්නේ. අල්පයක් තරම් නිදහස් රැක් ගන්න ඔබ දැක්කම මම නිදහස වුණේ නැහැ. මම මගේ නිදහස කැප කරනවා ඔබ වෙනුවෙන් ආර්ථික විද්‍යාව කරන අවස්ථික පිරිවැයි. කල්පනා ලොවෙන් එතරට ඉගිලෙන්නේ. ඊට පස්සේ බලන්න මේ මෙයාගේ මනෝලෝකේ. මනෝලෝකේ මේක කාලිදාසගේ මේක දූතෙත් තියෙනවා මේ වගේ අදහස්. වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි. කවුලුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි. බාසුන් නැර ඕන්නේ. වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි. කවුලුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි. සුපුරුදු ලෙස යලි ඉරහඳ පායන්නයි. ඒ මැදින් මගේ සම්පත ගිරේන. දැන් මේක මේක එක කලාව. ඔගේ අනිත් පැත්ත රියැලිටි. ඒක තියෙනවා මාළගිරවි මාළගිරවි. මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි. මම දන්න කියන ගහකොළ මට පෙන්වන්නට ආසයි. ඒ තියන්නේ ප්‍රේමයට යටිතල පහසුකම් නැති වීම නිසා ඇති වෙන ගැටලු. දැන් මේ වගේ සිහිනවලට යටිතල පහසුකම් අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. දැන් කියන්නේ සුදු මීදිම පීදෙන තොටිල්ලේ සඳ පායන කෝමල ඇසිල්ලේ ඈතින් ඈතර යමෝප පාවිලා අතී සත පහක් නේ. නමුත් ඒ වගේ සිහින අපිට මවන්න පුළුවන්. මේක ඒ වගේ සුන්දරම සුන්දර සීනය ගායනයත් එහෙමයි. සියල්ල යථාර්ථය අමතක කරලා ඇස් දෙක පියාගෙන මේ සීනය අපිට දකින්න පුළුවන්. මේ කියන විදිහට අපිටත් ගයක් හදාගන්න පුළුවන් නම් වැහි වලාකුල තියෙන වහලට උළුහවුණෙත්නේ ගෞරවයක් ලෙසින් තමයි. නමුත් ඒ සංකල්පන හරි ලස්සන යනුස්ක. හරිම ලස්සනයි. ඒ ලස්සන විඳගන්න ඔබට අවස්ථාව. ජාතික ගොන්නදුලේ සරලගී ශිල්පී අසංක ධනංජයගේ හඬින් මිල්ටන් මල්ලවාරච්චි එදා ගැයූ ගීතය සුන්දරත්වයෙන් විඳින්න. NLB ගීතේම කියනවා ඒක සුන්දරත්වයෙන් පිරි හීනක් වේ. NLB ප්‍රාර්ථනාවට එක් කරන්න. සුන්දරත්වයෙන් පිරි සුඳුරුම සීනේ නෙත් දෙකින් අරන් එනු මෙන සඳ පානේ. සුන්දරත්වයෙන් පිරි සුඳුරුම සීනේ නෙත් දෙකින් අරන් එනු මෙන සඳ පානේ.
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල්පලා සිටින්නේ ඔබ දැක ගන්නයි කල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නිත්තකින් අරන් එනු මැන සඳ පානේ වෙහිවලාකුලින් පැල්පත සාගන්නයි කවුලුවක් ලෙසින් තබන් නිදේ දුන්නයි සුපුරුතු ලෙස යලි ඉරහඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත්තකින් අරන් එනු මැන සඳ පානේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත්තකින් අරන් එනු මැන සඳ පානේ නෙත්තකින් අරන් එනු මැන සඳ පානේ නෙත්තකින් අරන් එනු මැන සඳ පානේ